हिरामिट्टुवनि අද දවසේ නැවත වතාවක් මිනීමරු මරා අහිංසක මිනිස් ජීවිත 7ක් බිල්ලට ගත්තා. ඊට අමතරව තවත් ජීවිත 28ක් අනුතරට පත් කරලා තියෙනවා. මේ අහිංසක මිනිස්සු ඇවිල්ලා තියෙන්නේ මිනීමරු මරා දෙක වනන එක බලන් ඉන්න කොළඹට නැත්නම් පොහොට්ටුවේ මැයි රැළියට ගෙනල්ලා තියෙන වෙන කවුරුවත් නෙමෙයි සෙල්ලම් සේන SB. මිත්‍රුනි පහුගිය දවස්වල ඔබ දන්නවා පොහොට්ටුවට 10 දෙනෙක් හොයාගන්න බැරි තත්ත්වයක් තිබුණා. විශේෂයෙන්ම මේ රටේ මිනිස්සු මහින්දල ඇතුළු සියලුම දෙනාට ගහලා එලෙව්වට පස්සේ මේ රටේ බහුතරයක් දෙනා මහින්දල දැක්කහම කෙල ගහන තත්වයක තමයි තිබුණේ. හැබැයි රනිල් වික්‍රමසිංහ කියන නීච පරයා මේ වෙනකොට කොන්දේසි විරහිතව තමන්ගේ අදෝමුඛය දික් කරලා මහින්දලව උස්සලා තියමින් ඉන්නවා. මේ ප්‍රතිපලයක් විදියට මහින්දල කිසි හිරිගිතක් නැතුව එළියට බැලලා මේ සැරේ නැවත වතාවක් මැයි රැලියක් පවත්වනවා. මේ මැයි රැළිය පවත්වන්නට මිනිස්සු ගෙන ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මුලින්ම ඕන් කිව්වේ නෑ අපිට සෙනඟ ගෙන්න ගන්න ඕනේ අපේ නියෝජිතයෝ විතරයි ගෙන්නන්නේ. ඒකෙන් හින්දා අපි ලොකුවට දඟලන්නේ නැහැයි කියලා. හැබැයි එහෙම වුණාට මිනීමරු බරාට අවශ්‍ය වෙලා තිබුණා තමන්ගේ රැස්වීම පවත්වන ස්ථානයේ විශාල සෙනඟක් පුරවන්න. මේ සඳහා ඔහු සෑම ආසන සංවිධායකයෙකුටම කිව්වා තොපි හැම එකෙක්ම අඩුම ගානේ 1000කට වඩා ගේන්නට ඕනේ බැරිම නම් 500කට වඩා අරන් එන්න ඕනේ. එහෙම නොකරොත් එහෙම තොපේ ආසන සංවිධායකම් වලට මම කෙලවනවායි කියලා. මේක ඇහුවට පස්සේ ලකුණු දාගන්න දඟලපෙවුන් අතර එකෙක් තමයි සෙල්ලම් සේන. එහෙම නැත්නම් SB. SB දඩබිඩි ගාලා තමන්ගේ නෑහැති කරේට කතා කරලා කිව්වා තොපි හංගුරංකත මිනිස්සුන්ට කියපිය හෙට අනිද්දා වෙනකොට දීලා තියෙන සියලුම සමෘද්ධි කපනවා මේ සැරේ අපේ මැයි රැළියට ආවේ නැත්තම් කියන කාරණේ. මිත්‍රුනි ඒ විතරක් නෙමෙයි මුන් හැමතැනම කියාගෙන ගියා මැයි රැළියට එන හැම කෙනෙකුටම හාල් කිලෝ 10 ගානේ මාස් පතා දෙන වැඩසටහනක් හදනවායි කියලා. ඒ වගේම මැයි රැළියට නොයන හැම එකෙක්ගේම සමෘද්ධිය කපනවා විතරක් නෙමෙයි මැයි රැළියට අලුතෙන් කවුරු හරි එනවනම් ඔවුන්ට හැම මාසයකම 15 ගානේ සමෘද්ධියක් දෙනවයි කියලා කතාවකුත් පැතරෙව්වා. මේවා කතා විතරක් නෙමෙයි. SB කියන හාල්පාරු කාලකන්ණියා. එහෙම නැතර සුසන්තිකාගේ කකුල් දෙක ඇල්ලලා රේස් දුවපු සෙල්ලම් සේනියා ගමේ මිනිසුන්ට ඇප්ලිකේෂන් බෙදුවා මෙන්න සමෘද්ධිය ගන්න ඕනේ පුරවන්න. මේක පුරවලා මැයි පළවෙනිදා අපේ රැස්වීමට එන ගමන් අපේ ආසන සංවිධායක මහත්තයාට දීලා අස්සන කරගෙන මගේ කාර්යාලයට බාර දෙන්නයි කියලා. මිත්‍රෝනි හතේ හත වැදලා ඉන්න අපේ අහිංසක ජනතාව කොහොමත් බඩ ගෝස්ත්‍රය වෙනුවෙන් කඩේ යන්න කැමති. ඒ නිසා තමයි පහුගිය අවුරුදු 70 පුරාම පාන් කියා ගන්න බැරි කාලකන්නේ ආර්ථිකයකට අපි මුහුණ දෙන්නේ. ඒ නිසා හංගුරංකත හිටපු අහිංසක මිනිස්සු හරක් ගාලක් වගේ බස් වලට ගාල් කරගත්තා. හැබැයි එනකොට බොහොම පැහැදිලි පොරොන්දුවක් දීලා තිබ්බා. එනකොට බුරියානි කන්න දීලා හැම කෙනෙකුටම ගල් බෝතලේ ගන්න දෙනවා කියලා පොරොන්දු වුණා. ඉස්සර ඔබ දන්නවා මිනිස්සු ගේන්නේ ගල් බාගෙට. හැබැයි දැන් මහින්දලට ගල් බාගෙට මිනිස්සු ගේන්න බෑ. ඒ නිසා එනකම් පෙට්‍රල් ගහන්න අවශ්‍ය කරන ප්‍රමාණයට ගල් බෝතලේ ගන්න දෙනවයි කියන පොරොන්දුවක් තිබුණා. SP කියලා කියන්නේ තමන්ගේ ගෑන්ටුවත් තමන්ගේ අතින් වියදම් කරලා කන්න දෙන જાතියේ පිරිමියෙක් නෙමෙයි. ඒ විදිහට හම්බ කරපු හින්දා තමයි තමන්ගේ දරුවන්ට ඕස්ට්‍රේලියාව මේ වෙනකොට ඒ රටේ ඉන්න විශේෂඥ වෛද්‍යවරයෙකුටත් නැති තරම් දේපල සම්භාරයක් තියෙන්නේ. SB මේ වැඩේ පැවරුවේ තමන්ගේ කසුප්පි ජාවාරම කරගෙන යන එවුන්ට. මේ වැඩේදී පුත්තලම ඉන්න පුත්තලම් බූරුවා මැදිහත් වුණා. පුත්තලම් බූරුවා බොහොම පැහැදිලිව කිව්වා මට පුළුවන් ස්කාගාර සංස්ථාවෙන් අඩුවට බඩු වරන් දෙන්න SB මහත්තයා මට වැඩේ සෙට් කරලා දෙන්නයි කියලා. SB කරේ තමන්ගේ හෙන්චයියෙකුට මේ වැඩේ බාර දුන්නා. මිත්‍රුනි ඒ ගල්ලරක්ක හැම බෝතලයකම භාගයක් තිබුවේ දංකොටුවේ පොරපුවා. දංකොටුවේ පෙරපු බඩුත් එක්ක ගල්ලරක්කුත් එක්ක කවලම් කරලා තමයි මේ අහිංසක මිනිස්සුන්ට මූඩිය ගහලා බාර දුන්නේ. මිත්‍රෝනි පහුගිය කාලෙ ඔබ දකින්නට ඇති ඉස්කාගාර සංස්ථාවට සීල් වගේක් ගෙන්නුවා. එහෙම නැත්නම් මේ ඔරිජිනල් අරක්කුද කියලා බලා ගන්න පුළුවන් සීල් එකක් ගහමු නැත්නම් ස්ටිකර් එකක් ගහමු කියලා කතාවක් ගියා. මේ වෙලාවේ ඔබ දන්නවා මේ ස්ටිකර් එක ගහන වැඩේ බාර දුන්නේ ඉන්දියාවේ බ්ලැක් ලිස්ට් වෙලා තිබ්බ සමාගමකට. එහෙම නැත්නම් ඒ රටේ अपकीर्तिයට පත් වෙලා නීතිරෝධී වැඩ කරනවා කියලා අනුමත වෙච්ච තියලා තැනකට මෙතනින් කරේ ආණ්ඩුවට ඒ ස්ටිකර් විකුණනා වගේම අපේ රටේ ඉන්න කසිප්පු ව්‍යාපාරිකයන්ටත් ඒවත් දුන්නා. කොහොමටත් අර පුත්තලම් බූරුවා ඔක්සිජන් ඇමතියා තමයි SB ලට මේ අරක්කු ඇරි. ආහාර ඕඩරේ දීලා තියන්නේ SB ගේ හොරගෑනු කීප දෙනෙකුට. කොහොමදත් මෙට්ටුරුණි අහිංසක මිනිස්සු බස් වලට ගාල් කරගත්තට පස්සේ හැම එකාටම මුලින්ම භාගේ දෙන්න පටන් අරන් තියෙනවා. ඒ වෙලාවේ SB අහලා තිනා මුන්ට කණ්ඩ බොන්න දුන්නද කියලා. මෙට්ටුරුණි උදේට මේ මිනිස්සු අහිංසක මිනිස්සුන්ට දීලා තියන්නේ කිඹුල බනිස් එක විතරයි. ඉන්පස්සේ මේ අහිංසක මිනිස්සුන්ට භාගේ දෙන්න ලෑස්ති කරලා තිබ්බාම SB කියලා තියෙනවා මේ කාලකන්ට උදෙන්ම භාගයක් වැඩි මුන්ට කාලක් දීපන් මග එනකොට තව කාලක් දීපන් කොළඹට ආවට පස්සේ මැද හරියදී ඉතුරු භාගේ දීපන් කියලා. කොහොමදත් SB ගේ සලස්ම තිබලා තියන්නේ බෝතලෙම නොදී තුන් කාලෙන් වැඩේ ෂේප් කරන්න. මේ විදිහට තුන් කාලෙන් වැඩේ ෂේප් කරන්න ගිහිල්ලා තමයි මේ වෙනකොට 7 දිනකට වැඩි කාලක්‍රියා කරලා 20 ගාණක් මේ වෙනකොට මහ රෝහලේ අසාධ්‍ය තත්වයෙන් පසු වෙන්නේ. නිට්ටුරුණි තමන්ගේ බඩ වියත රැකගන්න බැරි රටක අහිංසක වෙච්ච මිනිස්සුන්ට තමන්ට 15000ක් දෙන්නම් කිව්වහම එහෙම නැත්නම් තමන්ට 1/2 කිලෝ 10ක් දෙන්නම් කිව්වහම පෙරහැර ගේන තරම් මිනිස්සු පිරිසක් මේ රටේ නිර්මාණය වෙලා ඉන්නවා. මෙතන ඉන්න වයසක මිනිස්සු විතරක් නෙමෙයි මේ රටේ ලොකු අනාගත දෙන්නම් කියලා රනිල්ලා කියන අහිංසක කෙල්ල කොල්ලොත් මේ බස් වල ඇවිල්ලා තිබුණා. ඊට වඩා අවාසනාව කතාව තමයි මේ ගල්ලරක්කු බීලා එහෙම නැත්නම් මේ කසිප්පු බීලා මගේ එනකොට එක දෙන්න වමනේ කරනකොට බස් ඩ්‍රයිවර්ට බස් එකේ හිටපු මිනිස්සු කියලා තියෙනවා අනේ මේ මහත්තයාට අමාරුයි අනේ මේ අයියට අමාරුයි මේ අප්පුහාමිට අමාරුයි මේ බස් එක පොඩ්ඩක් නවත්තලා ඉස්පිරිතාලෙකට අල්ලන්න මොකද ටිකින් දිගටම වමනේ කරනවා සමහර උන්ට ලේවමනේ යනවායි කියලා. හැබැයි ඒ වෙලාවේ බස් එකේ හිටපු SB ට කඩේ යන හෙන්චයියෙක් කෝල් එකක් දීලා SB ගෙන් අහලා තියෙනවා සර් මාර වැඩන්නේ මෙන්න මෙතන 3-4 දෙනෙකුට වමනේ යනවා එකෙකුට දෙන්නෙකුට ලේ වමනේ යනවායි කියලා. SB ඒ වෙලාවේ කියලා තියෙන කතාව තමයි ඕකුන්ට ගොඩ කාලෙකින් කන්න බොන්න තිබ්බේ නෑනේ. දැන් උන්ට ඊයේ පෙරේද කන්න හම්බුණාට පස්සේ තමයි ඔය පොඩ්ඩක් බඩ කලබල වෙලා ඇත්තේ. ඕව ගණන් ගන්න එපා ඔය හරක් ටික කොළඹට ගෙනපන් කියලා. මිට්ටෝරණි අන්න ඒ විදිහට ගේන්න ගිහිල්ලා තමයි කොළඹට එනකොට 7 දිනකට කාලක්‍රියා කරන්නට සිද්ධ වෙලා තියෙන්නේ. මේ වෙනකොට 8 වෙනියා මිනි එළවත් එක්ක ගනුදෙනු කරමින් ඉන්නවා. හැබැයි මිට්ටෝරණි මේ අහිංසක මිනිස්සුන්ට ජැක්සන් ඇන්තනිට ඇරිච්ච අර ඉස්පිරිතාලේ හදේසි අනතුරු එක්නේ දැඩි සත්කාරයකක ඇරෙන්නේ නැහැ. මොකද මේ මිනිස්සුන්ට නැහැ නාමල් බේබිට දෙන්න දුවලා. ඒ හින්දා මේ අහිංසක මිනිස්සු ජීවිත ආරක්ෂාවට අවශ්‍ය කරන මූලික පහසුකම්වත් නැතුව අද අහිංසක විදිහට මිය යනවා. දවසින් දවස රට කාලා කන්න වෙනවා. මේකට අපි සියලුම දෙනා වගකිය යුතු වෙනවා. පවුරුදු අවුරුදු 70ම අපි ගත්තු ගොම් මීහරක් පාදට තීන්දුව හින්දා තමයි අද අපි දුක් විඳින්නේ. ඒ නිසා මේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන් ඔබටත් මටත්. අන්නේ හැකියාව ඇති දැක්මක් ඇති ඒ සඳහා වැඩසටහනක් ඇති කණ්ඩායමක් සමග අපි පෙරමුණට යම්. මිටුනි අර්බුන්ති ජයග්‍රහණ නොවේද ඔබට සීපත් කරමින් මා ඔබෙන් සමුගන්නවා. ඔබ සමට ජය.